අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය වැඩපළන සෞඛ්‍ය අමාත්‍ය දුරේට මහාචාර්ය චන්න ජයසුමනපත් කෙරේ රොෂන් රණසිංහට තවත් රාජ්‍ය අමාත්‍ය දුරයක් යුද්ධයකදී නතරනුකල සංවර්ධනය කොවිඩ් හමුවේද නතරවන්නේ නැහැ අගමැති අවධාරණය කරයි නිරෝධායනියට රැඟරියමින් සිටි විදේශීය රටක සිට පැමිණි කාන්තාවකට සිදු වූ අනතුරකින් එම කාන්තාව ආබාධිත වෙලා වගකිව යුතු කිසිවෙක් ඇය පිළිබඳව සොයා බලා නැහැ විපක්ෂ නායකවරයා කළ හෙළිදරව්ව මහාචාර්ය චන්නජන් සුමන මහතා වැඩ බලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා සෞඛ්‍ය අමාත්‍ය දුරෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කර තිබෙනවා විශේෂ අමාත්‍යවරිය ජලි සේවයට වාර්තා කරන තෙක් මෙලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය අමාත්‍ය දුරේට පත් කර තිබෙනවා වැඩ බලන අමාත්‍යවරයා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී උරුම දුන්නා මහාචාර්ය චන්න ජයසුමන මහතා ඖෂධ නිෂ්පාදන සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යවරයාද වනවා මෙතර රොෂන් රණසිංහ මහතා පළාත් සභාව පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය දුරේට පත් කර තිබෙනවා. ඔහු මින් පෙර ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් සහ දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුරේ හොබවනු ලැබුවා. රණසිංහ මහතා අද පෙරවරු වී ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය දුරේ දියුරුම් දුන්නා. යුද්ධයකදී නතර නොකළ සංවර්ධනය කොවිඩ් හමුවේද නතර නොකරන බව අග්‍රාමාත්‍ය බහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ වයඹ පළාත් මහයලවේ අපෘතියේ ඉදිකිරීම් කටයුතු වල තවත් අදියරක් ඉරුදනියාය කෝන්ගහ මන්සන්දියේදී ආරම්භ කිරීම අවස්ථාවට එක්වමින් වයඹ පළාත් මහ ඇල ව්‍යාපෘතියේ මහ කිතුල සහ මහ කිරුල ජලාශවල ඉදිකිරීම් කටයුතු යාපහුව ඉරුදෙනියාය කෝන්ගහ මන්සන්දියේදී ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මහවැලි ජලය වයඹට රැගෙන යන මෙම දෙවන්ත වරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම සංකේතවත් කරමින් මහ කිරුල සහ මහ කිතුල ජලාශ ඉදිකිරීමේ සමරූපලකය අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් නිරාවරණය වුණා. රාජපක්ෂ වරු මුල්ගල් තියපුවාම ඒ මුල්ගල් පැලවෙන්න ආරන පවුලක් නෙමෙයි. දැන් හැම තැනම කටකතා යවනවා මේ සංවර්ධනේ නැතකරන මහ පිස්සුවක් හැදලා දින විපක්ෂයට ගල් ටික කඩන දාන්න ගිහිල්ලා උද්දෝෂණය කරනවා බොරළු ටිකට උද්දෝෂණය කරනවා ඊළඟ ගහක් අල්ලන් උද්දෝෂණය කරනවා අපි ලංකාවේ දැක්කේ බෝධි වහන්සේට විතරයි වඳිනවා දැක්කේ ගස් වලටත් වඳින්න ඕන ක්‍රමයක් ගෙනල්ලා තියෙන මොනවාටද සංවර්ධනේ නැතකරන වෙන මොනවාටත් නෙමෙයි මේ හැම එකක්ම කරන්නේ ප්‍රේමදාස කල්ලියයි දිසානායක කල්ලියයි වෙන මොනවාටත් නෙමෙයි සංවර්ධනේ නැතර කරන්න අපි ලෝකෙම දරුණුතම ත්‍රස්තවාදී තේරෙව යුද්ධයක් කළා අටේ සංවර්ධන කටයුතු එක මොහොතකට ඇත්තරියේ නෑ යුද්ධයේ තියෙනකොට තමයි අපි කොළඹ බාතර අධිවේගී මාර්ගය හදන්න කටයුතු කළේ යුද්ධය ජයග්‍රහණය කරලා මේ වැඩ කරන්න හිතුවනම් ඒ එකක්වත් අපිට කරන්න ලැබෙන්නේ නැති බව ඔබ දන්නවා ඒ නිසා මම කියන්න ඕන කොවිඩ් වසංගතය තිබුණත් ඒ තිබුණා කියලා අපිට සංවර්ධන කටයුතු නතර කරන්න බෑ අපි නතර වෙන්නේත් නෑ අපේ බලාපොරොත්තුව රෝගී වුණු ලෝකයක් මැද නීගෝරෝගී සංවර්ධනයක් වුණු රටක් හදාගන්න මේ කොවිඩ් වසංගතය ආවම විපක්ෂයේ බොහෝ දෙනෙක් කිව්වේ පාර්ලිමේන්තුව කැඳවන්න එපා කියලා ඡන්ද තියන්න එපා කියලා හැබැයි අමුතුනේ අපි පාර්ලිමේන්තුවත් කැඳෙව්වා ඡන්ද තිබ්බා කොවිඩ් වසංගතය තුරන් කරන ඖෂධය ගෙන්වන්න සූදානම් වෙනකොට අපිට ගෙන්වන්න බෑ කියලා තනවා කිව්වා සමහර විපක්ෂයේ උදවිය කිව්වා අපි බෙහෙත් දිගා කන්න යනවා කියලා අපි දැන් කොවිඩ් වසංගතය තුරන් කරන්න අවශ්‍ය වෙන ඖෂධ ගෙනල්ලා ඉවරයි ලඩක් වෙන්නුලා රටවලකට ඇදලා දාන්නයි මේ අය උත්සාහ කරන්නේ මතක තියාගන්න යුද්ධයේදී අපේ කකුලෙන් ඇදයම තමයි කොවිඩ් වසංගතයේදී අපේ කකුලෙන් අදින්න හදන්නේ විදේශගතව සිට මෙරටට පැමිණි කාන්තාවක නිරෝධායනය සඳහා රැගෙන යන අතරතුරදී සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළිදරව්වක් සිදු කළා ඒ පුත්තලම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය පුත්තලම නරුචෝලේ ප්‍රදේශයේ දී පැවැත්වුණා ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී විදේශගතව සිට මෙරටට පැමිණි කාන්තාවක නිරෝධායනය සඳහා රැගෙන යන අතරතුරදී සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් එම කාන්තාව පැහැදිලි කිරීමක් සිදු කළා ගිය අවුරුද්දේ මහත්තයා නවම්බර් මාසයේ 26 වෙනිදා
हॉस्पिटल तुनक मम रिया मे वेनक मत किसीम सहने अक्का मागेन बला मम दरुत तमय गेदर इन्े किसीम उदवत ने मे अदुना गमे ग्राम से मे वेनक मगिन विस्तर दत्ने मम्मी गोड़ा असल ने वेला इन्े रजे मोनहरी आधार लगना निरोधायन ඒ බස් රථේ රීදුරු කවුද කියලා දන්නේ නැහැ. කවුද කියලාවත් දන්නේ නැහැ. දැන් මේ ඇක්සිඩන්ට් එක වුණයි කියලා ඔයාට රුපියලකත් උදව්වක් නැහැ. නෑ මට අහලා පාලා අය තමයි උදව් කරන්නේ. කිසිම කෙනෙක් උදව් කරන්නේ නෑ මට උදව්වක් කරේ නෑ. මගේ මොකද ජීවන පාය? කිසි දෙයක් නෑ මාත්‍යා මම ලංකාවේ ඉන්නකොට නම් ඉතින් ටවුන් එකේ රෙදි කඩයක් කරා, තේ කඩයක් කරා, පොලන් කොළේ වෙළඳන් කරලා තියෙනවා. එහෙම මම පුතා හැදුවා. දැන් කිසි දෙයක් ගන්න බෑ. කොහෙද බෙහෙත් කරන්න? කොහෙන්ද බෙහෙත් ගන්න? කොන්නගල ක්ලිනික් යනවා. කිසිම රජයේ නිලධාරියෙක් ඇවිල්ලා හොයලා බලන්නේ නැහැ. ග්‍රාමසේක මාත්‍යාරත් මම ගිහිල්ලා කිව්වා මං දැන් මාසයක් පහු වුණා ගෙදර ටිකට් කපලා ඇවිල්ලා ඇයි මං ගැන බලන්නේ නැත්තේ කියලා. එන්නම් කියලා කිව්වා තාම ආවේ නැහැ. හරි මම ආකාර දෙකකින් මැදිහත් වෙන්න. එහෙම. පළවෙනි එක තමයි මම හොයලා බලන්න. ඒ උතුමියට මේ සිදුවුණු දේ මම මේක පැමිණිලි කරන්නම්. කතා කරන්න. කතා කරලා උතුමියට රජයෙන් වෙන්න ඕන මැදිහත් වීම වෙනවා කරන්නම්. ඒ වගේම අපිනුත් උතුමියට වෛද්‍ය උපකාරයක් අපි කරමු. තියෙන තත්ත්වය තුළ මම දන්නේ ප්‍රතිම අටක් දාන්න පුළුවන්ද කියලා. මම ඒකත් මම ලෑසි කරවන්න කොහොම හරි. ඔබ එක ගිය හමුදාවේ එක්කෙනෙක් තමයි ඩ්‍රයිවිං කරන්න කියලා බාර කරන්න වෙන්නේ. ඒකත් එක්ක යනකොට බාරව ගියේ. නෑ. බාරව කවුරුත් හිටියේ නෑ. ඇයි විතරමයි? ඩ්‍රයිවර් විතරමයි. පුතා ගියා නියුක්ති කාර්යාලය අංශයට යාපනයෙන් කියලා තිබුණා මේ ගැන කියන්න යන්න කියලා. ඊටලා කියලා තිබුණා රට උනොත් විතරයි වග කියන්න කියලා. මුතුරේ බස් වල නැද්දේ කවුද කියලා දන්නේ නැහැ. එයාපෝට් එකෙන් බැස්සට පස්සේ හම්දා කට්ටිය තමයි අපිව PCR වලට, පෝලිං වලට, බස් වලට නැද්දේ. කොවිඩ් දේහයන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පසුගියදා සිදු කළ ප්‍රකාශය රජයේ තීරණයක් නොව අග්‍රාමාත්‍යවරයාගේ අභිලාෂයක් පමණක් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදයගමපිල මහතා පවසනවා. ඒ කැබිනට් තීරණ දනු දීමේ මාධ්‍ය හමුවට එක්වමින් අගමැතිතුමා ප්‍රකාශ කළේ එතුමාගේ අභිලාෂය. එතුමා භූමි දානය කිරීමට ඉඩ දෙන්න එතුමාගේ කැමැත්ත තමයි එතුමා ප්‍රකාශ කළේ. නමුත් අවසාන වශයෙන් මේ අවස්ථාවේ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් ඇමති මණ්ඩලයවත් නෙවෙයි කොරෝනා මලසිරු සම්බන්ධ බලධරයා වන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමන්ගේ තාක්ෂණික කමිටුවේ නිර්දේශයක් ලැබිලා ඒ නිර්දේශය කැසට් මගින් ප්‍රසිද්ධ කරනතුරු දැන්ට පවතින රෙගුලාසියේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් පාසල් ආරම්භ කරා, ඒ වගේම පෙර පාසල් ආරම්භ කරා. නමුත් ඔබතුමන්ලා උපකාරක පන්සි සඳහා කිසිදු අවස්ථාවක් ලබා දීලා නැහැ. මේ කෙමෙන් ඔබතුමන්ලා යොමුවන්නේ උපකාරක පන්සි නියමනය කිරීමටද කියලා දැනගන්න කැමතියි. දෙම්ම බස්නාහිර පළාතේ හැරුණු විට අනිත් පළාත්වල උපකාරක පන්ති ආරම්භ කරන්නට අවසර ලබා දීලා තියෙන මේ අවස්ථාව වෙන විට, එනමුත් ඒ අවසර ලබා දීම තීරණය කරන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව වෙන දෙයක් නෙවෙයි. ඒ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් බලධරයා වන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ගන්න තීන්දුවක්. ඔබ දන්නවා අධ්‍යාපන ඇමතුමා තීරණයක් අරගත්ත පෙබරවාරි 15 වෙනිදා බස්නාහිර පළාතේ පාසල් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැන් උන්දුනම නෑ ඒක මාර්තු 15 දක්වා කල් දාන්න කියලා. ඒ අනුව අධ්‍යාපන ඇමතුමාට සිද්ධ වුණා රජයේ පාසල් විවෘත කිරීමත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශය මත නම් සිද්ධ වෙන්නේ. ඉතින් උපකාරක පන්ති පිළිබඳ අමාත්‍යවරුන්ටවත් දේශපාලකයන්ටවත් තීන්දුවක් ගන්න බෑ කියන එක මම හිතන්නේ හරිම පැහැදිලි. දක්ෂ උගත් වංචාවෙන් තොර දේශපාලඥයින් රටට අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඒ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ ජනප්‍රිය රංගන ශිල්පී විජේ කුමාරතුංග මහතාගේ 33 වන ගුණානුස්මරණය වෙනුවෙන් සීදුව පිහිටියේ මහතාගේ සමාධිය අභියසදී පැවැත්වුණු උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අදහස් පළ කරමින්
अध्यापन क्रम उड़ी पूर कर देशपालन नायक वर्ग देशपालन नायक තරුණ උගත් හොරකම් නොකරන දේශපාලනේ බිස්නස් එකක් නොකරගන්න තමාට යම් කිසි වත්කමක් තියෙන මේ පොසත් පොල් වලින් ඕනේ නැහැ රස්සාවක් වෙන දොස්තරලා ලියන්නේ නීතිය ඔච්චර බිස්නස් කරන අය කොමු ගත්ත අය වුණෙත් නැහැ අවංකව තමාගේ වියදමින් රටට වැඩ කරලා ඉවරලා දෙවාරයක් ඉඳලා ගෙදර යන මිනිස් මැරෙනකන් මේ එක එක්කෙනාගේ අත්වල ඉල්ලීලා ගොකර ගහ ගහ යන තත්ත්වෙට ඉන්න දේශපාලකයන් මේ අපේ රටට කරන්න බෑ කීලිකරුවෙන් යන අලුත් දර්ශනයක් අවශ්‍යයි රටට කැක්කුමක් තියෙන මිනිස්සු අවශ්‍යයි එහෙම නැත්නම් මේක හදන්න බෑ අපි හැදුවා 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 ජීවිතේත් පරදුවට තියලා දැන් ආයෙ ඔක්කොම අනිත් පැත්තට හැරිලා විජේ හිටියනම් විජේ මං හිතන්නේ කියලා මූදර පණි. ඉච්චරම කියන්න තියෙන්නේ. මම බලේට ආපු වෙලාව පොරොන්දු වුණා වරුදු 60 දී මං දේශපාලනේ රිටයර් වෙනවා කියලා හරියට 60 දී රිටයර් වුණා. හැබැයි රටට සේවය කරනවා. හොඳට වැඩ කරන අයට උදව් කරනවා. මොදි කරු ප්‍රකාශයක් තියෙනවා. මගේ කාලේ විතරක් නෙමෙයි මගේ පියතුමා මගේ මව ලෝකයේ සියලුම රටවල් එක්ක නොමැදි පිළිවෙත මත හොඳ සම්බන්ධයක් තිබුණා. අපි කාටවත් යටත් උනේ නැහැ. මමත් ඒක ෆලෝ කෙරුවා. නමුත් ඉතින් රජය කරන අයට විදේශ ප්‍රතිපත්තිය කියන එක විදේශ සම්බන්ධතා ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. නැත්තම් ඉතින් දැන් බලේ ඉන්න සමහරු විදේශ සම්බන්ධතා ඛණ්ඩද කියලා කිව්වා. අද නොකිය අපි චීනයේ යටත් විජිතයක්. යම් කිසි පුද්ගලයෙක් විසින් දේශපාලන පරිගැනීමක් නීති විරෝධී ක්‍රියාවක් සිදු කරනවා නම් රටේ පිළිගත් නීති පද්ධතියට අනුව දඩුවම් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කෙරියල්ල මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති බාධ්‍ය හමුවකට එක්වමින් මේ පරීක්ෂණ කොමිෂන් සභාව කියන්නේ තොරතුරු හොයන එකක්. මේ අයට නිර්දේශ දෙන්න බෑ, නියෝග දෙන්න බෑ, තීන්දුව දෙන්න බෑ. මේ තොරතුරු හොයලා වාර්තා කරන එක තමයි මේ අයට තියෙන වගකීම. නමුත් මේ අභේරත්ත කොමිෂන් මොකද්ද කළා තියෙන්නේ? අධිකරණයේ මිනිස්සු වැඩ නඩු ගණනාවක් සම්බන්ධයෙන් ඔවුන් නිර්දේශ දීලා තියෙනවා. ඒවා නීතියකට යම් අවබෝධයක් තියෙන අය දන්නවා. අධිකරණයේ තියෙන නඩු සම්බන්ධයෙන් අධිකරණය තුලින්ම තීන්දුවක් එදවා විනා පිටස්තර ආයතනයකට අධිකරණයේ තියෙන නඩු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන්න බෑ. තබේරත්ත කොමිසම නඩු 40 ගාණක් අධිකරණයේ පවත්වාගෙන යන නිර්දේශ ලබා දීලා තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් මිනිස්කාරවරුන් 5 දෙනෙක් එකතු වෙලා දීපු නඩු තීන්දුව සම්බන්ධයෙන් උත් මේ කොමිසම යම් යම් නිර්දේශ නිකුත් කරලා තියෙනවා. ඒ වගේම නඩු 40 ගාණක විත්තිකාරය නිදහස් කරලා පැමිණිලිකාරය විත්තිකාරය කරලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් තියෙන්නේ විත්තිකාරයන්ට වන්දි ගෙවන්න කියලා නිර්දේශ ඉදිරිපත් කළා. ඉතින් ඊතාවත් පැහැදිලි මේ කොමිසම තමන්ගේ බලයේ ඉක්මවා කටයුතු කරලා තියෙනවා. අන්න මේ නිසා මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී සභාව ජන බලවේගයේ හැටියට අවශ්‍ය පියවර ගන්න. මොකද අපිට අධිකරණය ගැන විශ්වාසයි. පිළිගත් අධිකරණ පද්ධතියක් තියෙද්දි යම් කිසි පුද්ගලයෙක් දේශපාලන පළගැනීමක් කළා තියෙනවනම් වැරද්දක් කළා තියෙනවනම් නීති විරෝධී ක්‍රියාවක් කළා තියෙනවනම් අපේ රටේ පිළිගත් නීති පද්ධතියක් තියෙනවා ඒ අයට දඩුවම් දෙන්න. ඒකයි යහපාලන ආණ්ඩුවේ නායකයින් ඉදලා කිව්වේ. ඉන්දියාවේ ಭಾರತೀಯ ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ දේශපාලනයට සම්බන්ධ වන බවට ඉන්දිය මාධ්‍ය වාර්තා කිරීමත් සමග එය මෙරට දැඩි කතා බහකට ලක් වුණා. ඒ පිළිබඳව දේශපාලන වේදිකාවේද අදහස් පළ වූ අතර කැබිනට් තීරණ දෙනු දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මාපිල මහතා ප්‍රකාශ කළේ එය ඉන්දියාවේ නිල ප්‍රකාශයක් නොවන බවයි. भारतीय जनता पक्षे हिटपु सभापति इंदिया वत्मन विदेश कटयुतु अमात्य अमित शागे नायकत्वेन इंदियावे विशालतम पक्षे वन भारतीय जनता पक्षे मेरट सह नेपाले देशपालनेट संबंध वन बवट इंदिया माध्य वार्ता किरिमत समग मेवन विट श्रीलंकावे देशपालनेय एवित अवधानय यमु कर तिबेनवा त्रिपुर प्रांत अमात्यवर्या पसुगेदा प्रकाशक निकुत्कर्मिन संधान कले इंदियावे विशालतम पक्षे वन भारतीय जनता पक्षे तम सलकुन वु नेलुम समग लोक देशपालने संबंध करवीम तम अरमुन बवाई एम प्रकाशेट एरहिव इंदियावे विपक्षी मंत्री वरुंद अदहस पालकला श्रंकावतुल भारतीय जनता पक्ष देशपालने किरीमट सूदानम वीमट मेवन विट पक्ष अभ्यांतरे सकचाद पवत्वमीन सिटन बवटाई इंदिया माध्य वार्ता करतिबुने इट संबंध आंदोलनात्मक प्रकाशयाक इंदिया अग्रामात्य नरेंद्र मोदी महता पसुगे दिनक पवती जन हमोकदी संधान कला म्यातर पिलिबंधव कैबिनेट तीरन माध्य सकचावेद अदहस पालवुना इंदिय भारतीय पक्ष पालन पक्ष श्रीलंका पक्षया स्थापित කරලා මැති වර්ණයකටත් ඔවුන් ඉදිරිපත් වෙනවා කියලා. අපිට මේ බලපෑමක් නේද ඉන්දියන් රජයේ කරන්නේ? මෙතන තියෙන්නේ අර ජැටිය ප්‍රශ්නේ නේද?
අමිත් ෂා කරපු ප්‍රකාශයක් ඔබ දැක්කාද? ಭಾರತೀಯ ජනතා පක්ෂය විසින් කරන ලද ප්‍රකාශයක් ඔබ දැක්කාද? තිබුණේ කොතනද? ඒ අනුව මට ඔබ මම පැහැදිලි කරා මගේ මම මේ කාරණේ පැහැදිලි කරද්දී අමිත් ෂා ප්‍රකාශ කළ බවට ත්‍රිපුර මහ ඇමතිවරයා විසින් තමයි ප්‍රකාශ කර තිබෙන්නේ කියලා ඔබ කියන ආකාරයට නෑ ಭಾರತೀಯ ජනතා පක්ෂයේ සභාපති අමිත් ෂා විසින් කරපු ප්‍රකාශයක් තියෙනවා නම් මට කරුණාකරලා ඒ ප්‍රකාශය පෙන්වන්න. ඒතර මට ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක අර අපි කියනවා hearsays කියලා ඉංග්‍රීසියෙන්. සිංහලෙන් කියනවා ලූ භාෂා श्रीलंका ලංකාවේ ආර්ථික මර්මස්ථාන ඉන්දිය රජයට ලබා දීමට පෙර ඉන්දිය රජයේ යටි බලාපොරොත්තු මොනවාද කියන කාරණය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවට අපි තේරුම් ගත යුතුයි. මට පේනවා ජාතිය ආරක්ෂා කරන්න ආපු රටේ නායකයා ඇවිල්ලා ඉවරලා අවුරුද්දක් යනකොට මේ රටේ ජාතිය ආරක්ෂා කරන්නේ ලෝකයේ අනිකුත් රටවල් වල ජාතිුන් තැල්ල මේකේ පදිංචි වෙලා අපිට අභියෝග කරන තැනට එනවා. ඒ නිසා විලි ලැජ්ජයි අපි කියනවා මේකට කරුණාකර උත්තරයක් දෙන්න කිසිම ජාතියකට මේ රටට අත තියන්න අතපොවන දෙන්න එපා කියන කාරණාවයි මතක් කරන්නේ. නෑ එහෙම දෙයක් අපි නම් දන්නේ නෑ. අපි අපිට එහෙම දැනුම් දීමක් නෑ වෙන රටක දේශ පාලන පක්ෂයක් මේ රටේ දේශපාලන වැඩ කටයුතු කරනවා කියලා මම හිතන්නේ ඒකේ සත්‍යයක් තියෙනවා. ඒ රටවල ඒ රටවලලත් ඉන්නවා මේක ඉන්දියාවේ මතය නෙවෙයි. අර කවුද කෙනෙක් කවුද මහමැතිවරේ කිව්වා කියලා. ඒක ඉන්දියාවේ ආණ්ඩුව මතය නෙවෙයි. අපේ රටේ තින්නවනේ වගේ වොයිස් එකක් දෙනවනේ ඕනම දෙයකට. මෙරට සමස්ත ජනතාවම අන්තවාදයෙන් මුදවා ගැනීමට තම සංවිධානය කටයුතු කළ බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පහුගියදා පුවත්පතක පළ කළ තිබ්බා පාසු කොමිසමේ නිර්දේශවල අපේ සංවිධානයේ තහනම් කිරීම ගැනත් අපටත් චෝදනා ගනු කිරීම සම්බන්ධයෙන් යම් නිර්දේශයක් තියෙනවායි කියලා. අත්ත වශයෙන්ම මේ පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා සතු අයදෙන් තියෙන්නේ. ඒක ජනාධිපතිවරයාට පමණයි කියවන්න පුළුවන්. ඔහු අතේ පමණයි මේකේ තියෙන අතිශය රහස්‍ය ලියවිල්ල. එතකොට ජනාධිපතිතුමා අතේ තියෙන මේ ලියවිල්ලේ තියනවායේ කියන සමහර කරුණු කොහොමද මේ එක මාධ්‍යයක දෙකක විතරක් පළ වෙන්නේ? ඒක ප්‍රශ්නයක් නේ. කොහොමද එක මාධ්‍යයකට විතරක් ගියේ? ඒක බරපතල ප්‍රශ්නයක්. දැන් මේක හරියට විද්දේ පඳුරට වැදුනේ හාවට. ඒක තමයි මට වෙලදීන්නේ. නිස්සු බලාපොරොත්තු නැනේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ කොමිසමේදී මේ අපිව වරදකරුව කරන්නේ. අපි මොන වරදක් කළාද දෙයනේ. මේක මහ පුදුම. මම හිතන්නේ මේ වගේ කැකිල්ලේ අර නඩු තීන්දුව වගේ ඒවා මේ කොමිසමේ ඇති කියලා. ගැටලුව වෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ දැන් වීරයෝ ගොඩක් බිහි වෙලා ඉන්නවා. හැබැයි අපි අවුරුදු ගාණක් තිස්සේ මේ වගේ සිද්ධියකට මෙරටේ ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙන බව නම් වශයෙන් ඒව හෙළිදරව් කළා. එදා Tamange ජනතාව බේරගන්න මුස්ලිම් ප්‍රජාව බේරගන්න මුස්ලිම් නායකයෝ සිංහල මිනිස්සුන්ගේ පැත්තෙන් පෙනී හිටපු දේශපාලන නායකයෝ මේ සමාජ බලවේග මොනවත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. අපිට චෝදනා කර කර හිටියා. හැබැයි අපි අපේ කැපකිරීම කෙරුවේ සිංහල කියලා හිතලා විතරක් නෙවෙයි මේ මුළු සමස්ත ජාතියම මුළු රටම මේ අන්තවාදයෙන් මුදවා ගැනීම අරමුණු කරගෙන තමයි අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුවේ. මෙරට ජනතාව සහ මැතිවරණ කොමිසම නිවටින් පිරිසක් නොවන බව රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. රාජ්‍ය මාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ රටේ ඉන්න ජනතාවත් ඒ වගේම මැතිවරණ කොමිසමත් නිවටයෝ හැටියට ඉන්න පිරිසක් නෙවෙයි. එහෙම නිවටකමින් ඉන්නවා නම් තමයි වෙනත් රටක ඕනෑම කෙනෙකුට ඇවිල්ලා මෙහි පක්ෂ හදලා ඒ පක්ෂ ලියාපදිංචි කරන්නත් පුළුවන් ඒ අයිතිය ලබා දෙන්නේ. ඉන්දියාව හැම වෙලාවෙම බැලුවේ වටේ තියෙන දූපත් ටික තමන්ගේ අයිතියට ගන්න. ඒක නිසා අවුරුදු 2500ක් යටත් කරගන්න බැරි වෙච්ච රට දේශපාලන වශයෙන් පක්ෂයක් නිර්මාණය කරලා ආණ්ඩු හදන්න සූදානම් වෙනෝ කියන මේ විහිළු විකට කතා කියන්නේ පැහැදිලිවම වෙන මොනවාකටවත් නෙවෙයි. ඒ කියන්නේ ඉන්දියාව මේ වන විට මැතිවරණයකට සූදානම්. දෙමළ ජනතාවගේ ඡන්දය ඔවුන් ලබාගත යුතුයි. ලබා ගන්න නම් මේ වගේ රස කතා, විනෝද කතා කියන්න පටන් අරගෙන තියෙනවා.
ඒනිස අපි පැහැදිලිවම කියනවා එක එක රටවල් වල පක්ෂ මෙහෙ නිර්මාණය කරලා ආණ්ඩු හදන්න දෙන්න තරම් නිවට වෙච්ච ජනතාවක් ජීවත් වෙන රටක් නෙවෙයි. එවැනි ආකාරයෙන් දෙයක් ක්‍රියාත්මක කරන්න මේ රටේ නායකත්වය මේ රටේ ජනතාව සහ විශේෂයෙන්ම මැතිවරණ කොමිසම ඉඩ ලබා දෙයි කිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ප්‍රථම වරට කොවිඩ් මර්ධන ඉන්නත ලබා දීම ඊයේ දිනේදී නරා හිම්පිට යුද හමුදාරෝහලේදී ආරම්භ වුණා. එහිදී එන්නත් ලබා ගැනීම අමාත්‍යවරයෙක් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා මර්ධන එන්නත ලබා දීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. අද උදැසන 8:30 සිට දහවල් 12 දක්වා නරහින් පිට පිහිටි යුද හමුදා රෝහලේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත්කරණය සිදු කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මෙම එන්නත්කරණ වැඩසටහන එළඹෙන සිකුරාදා දින දක්වා සිදු කරන බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා සඳහන් කළේ. මයන්ත දිසානායක, තිසත්ත නායක, හර්ෂණ රාජකරුණා, ඉරාන් වික්‍රමරත්න, දිලීප් වේදාරච්චි, පී දිගම්බරම්, මොහොමඩ් මුසම් ලියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද රාජමාත්‍ය සුසිල් ප්‍රේමජයන් අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර සහ උදේ ගම්මන්පිල යන මහත්වරුන්ද අද දින කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමට කටයුතු කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. හැමතිම්ම ජනතාව ආරක්ෂා කරන එක ඒ වගේම මේ වගේ ප්‍රතිකර්ම කරන එක ඉතාමත් සුදුසු දෙයක්. අපි ප්‍රමාද වෙලා හරි මේක ආරම්භ කිරීම මම හිතනවා සුදුසු ක්‍රියාවක් කියලා. ඔබතුමාට ප්‍රබල චෝදනාවක් තියෙනවා මහ ජනතාවට අයිති දෙයක් මේ ගන්න. ඒ කියන්නේ මැදිරි සිංහල ගන්න කතාවක්. එහෙම දෙයක් නෙවෙයි. සාමාන්‍ය මහ ජනතාවට දෙන්න පටන් ගත්තනේ. ඉතින් කොතනකින් හරි මේක පටන් ගන්න එපේ. මේ අතරේ ඇතැම් මන්ත්‍රීවරුන් කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා තමන් කොවිඩ් එන්නත ලබා ගැනීමට කටයුතු නොකරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළා. අවම වශයෙන් මෙරට ජනතාවගෙන් මිලියනයකට එන්නත්කරණය සිදු කිරීමෙන් පසුව තමන් එන්නත ලබා ගැනීම සිදු කරන බවයි හරින් ප්‍රනන්දු මන්ත්‍රීවරයා සිය ට්විටර් පණිවිඩය ඔස්සේ දක්වා ඇත්තේ. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතාද එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. අදාළ එන්නත සාමාන්‍ය ජනතාවට ලබා නොතිබින් දේශපාලඥයින්ට සහ ඔවුන්ගේ පෞල්වල සමාජිකයින්ට ලබා දීම සාධාරණ නොවන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම්ගේ මහතාද මෙම අවස්ථාවේදී කොවිඩ් මර්ධන එන්නත ලබා නොගන්නා බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රකාශ කළා. මම තාම එන්නත ලබා ගත්තේ නැහැ. මම හිතන්නේ මේ අවදානම් ප්‍රදේශවල මිනිස්සුන්ට මුලින් අපි ලබා දෙන්න ඕනේ. අපි දේශපාලච්ඡන් හැම එකම මුල් වී තු නැහැ. නමුත් අපිත් පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපි තමයි වැඩිම සමාජයත් එක්ක කටයුතු කරන්නේ. පෞද්ගලිකව හිතුවා මේ වෙලාවේ අවස්ථාව තව කෙනෙකුට දෙන එක හොඳයි කියලා. මේ අතර බස්නාහිර පළාතේ සියලු බන්ධනාගාර නිලධාරීන්ටද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම අද ආරම්භ කෙරුණේ බන්ධනාගාර පුහුණු පාසලේදී. ඉන්දියානු ප්‍රධානියක් ලෙස මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත මෙවන විට පුද්ගලයන් 192,000කට අධික පිරිසකට එන්නත් කර තිබෙනවා. ඊයේ දින පමණක් මෙම එන්නත පුද්ගලයන් 3589 දෙනෙකු සඳහා ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. පසුගිය 29 වනදා මෙම එන්නත් කරන වැඩසටහන මෙරට ආරම්භ කෙරුණා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහ්න 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.